දැන් අපි සූදානම් වෙන්නේ රෝගයකුගේ වයිටල් සයින්ස් එක ඇ ජයිව ලක්ෂණ පරිීක්‍ෂා කරල බලන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. පොසිඩියක ඉගෙන ගන්න. ඇතකොට ජයිවලක්ෂණ පරික්ෂා කරන්නකොට අපි ලෝගයාගේ උුණ පරිීක්ෂා කරන්න ඕන ගනිසාරි රූෂණත්තේ පරික්ෂා කරන්න ඕන නාඩි ස්වසනය රුදිරපීඩනය පරික්ෂා කරලා බලන්න ඕන. ඇතකොට දැන් ඒ සඳහා ගයා සූදානම්්‍රගන්න න රෝගයාට පිළිවෙත පැදිලි කරළ දෙන්න ඕන රෝගයා පහසුවෙන් ඇදී තියාගන්න ඕන අපි දන්නවා ඉස්්‍රලාම ශරීරෝෂ්ණතය පරීක්ෂා කරන කියනකොට ශරීරෝෂ්ණත්වය කීපොලොක පරික්ෂා කරල බලන්න පුලුවක් මකක් බලන්න පුළුවන් කිහිල්ලෙෙන් ඉකිලියෙන් ගුදයෙන් පරීක්ෂා කරල බලන්න පුළුවන්. අනමුත් හැමතිස්සේම මකෙන් වන බලන්නත් බෑ සමහර අවස්ථාවල් අපි ඉගෙනගෙන තියෙනවා උන කටුව කටේ තියන්න බෑ කියලා එන්සා ඒවිනි අවස්ථාවල අපි කිහිල්ල පාවිච්චි කරනවා අලුතෝපන් දරුවන්ගේ නැත්තම් වෛද්‍යවරයා කියනවා නම් බුදයෙන් උුණන පරීක්ෂා කරන්නත් පුළුවන්. ඉකිලියම් පරිීක්ෂා කරන්නත් පුළුවන්. අපි අද බලමු මුකෙන් උන පරිීක්ෂා කරන්නේ කොහොමද කියලා තකොට උන පරිීක්ෂාන්න ගමන් අපි නාඩිස්සෝසනයක් ඒත් එක්කම පරීක්ෂා කරනවා. ඒක වෙන මෙෙනම බලනෙ එකක්නේ උන බලන හැම වාරයකදීම රෝගයාගේ නාඩිසෝසනයක් පරික්ෂා කරල බලන්න ඕන පිළිවෙත් තුු එකට එන්න පුුවන්. ඇතකොටැ ගුදෙන් වඋන බලන වනං අපි ඉස්සරවෙලා නාඩි ස්ෝසනය බලාගෙනඉන්නවා. ඊට පස්සේ තමයි උනකටුව ගුද මාර්ගය තුළට ඇතුල් කරන්නේ. එකද ගුද මමාගෙන් වඋන බලන් අපි කාලි ගත කරන්නේ විනාඩියයි මුොකේ උුණන බලනොකොට විනාඩි දෙකක් ගත කරනවා ඇතකොට ඒ විනාඩි දෙක තුළ අපට නාඩි සෝසනයක් මැනගන්න පුළුවන්. රෝගයා උපකරණ සූදානම් කරගත්තා රෝගියයා සූදානම් කරා රෝගයාට පිළි වෙත පැහැදිලි කරල දුන්නා කොහොමද උන බලන්න අපි දැන් සූදානම් වෙන බව රෝගයාට පැහැදිි කරල දුන්නා. දැන් මේතමයි අවශ්‍ය උපකරණ මේට්‍රේකේ තියෙනවා උනකටුව ශල්ලෙ ඉස්ප්‍රීතු වියලි පුළුන් තෙත පුළුන් අපරි සිදු ද්‍රව්‍ය අපිට සිදු පුළුන් දාන්න පාචනය. මුලින්ම අපි උුණකටුව මේ කොපුවෙන් ඉවත් කරලා ට්‍රීකි තියගන්නවා හිට පස්සේ වියලි පුළුන් කැල්ලක් ට්‍රීකිී තියාගන්නවාට පස්සෙ එත පුළුන් කෑල්ලකුත් ට්‍රීකි තියාගන්නවා ඉළඟට වියලි පුළුන් කැල්ලට අපි දාගන්නවා ශල්ල ඉස්පීතු පස්සේ උකටු අතට අර්ගන ශල්ල ඉස්ප්‍රීතුවලින් බල්බය ඉඳලා කඳ දක්වා පිහෙනවා පිහලා එපුලුම් කෑල්ලමඩටබස් අපේ සිදු ද්‍රව්විධාන භාචනයට දානවා ඉළඟට තෙත පුළුම් කැෑල්ලෙෙන් ආයත් බල්බේ ට කදඳ දක්වා පිහිනවා ද නැත්තම් ශල්ලි ස්ප්‍රීතු රෝගයාගේ කටටයනවා. අපි මේ පුළුම් කෑල්ල අතේ තියාගන්නවා ඒක ඉවත් කරන්නේ. ඉළඟට තමන්ගේ ඇස්මට්ටමට අරගෙන බලන්න ප්‍රස්්සදය කඳ කොතනද තියෙන්නේ කියලා එක තියෙන් ඕන අනුවහතරින් පාල. නැන් උන කටු අල්ලන්න ඕන හැමතිසේ මේ කෙලවරින්. දැම් බල්බේ පැත් ස්පර්ෂ කරන්න බැහැ. එතකොට රෝගයාගේ. දැ අප පවිත්‍ර කරලන මේක තියෙන්නේ රෝගයාගේ මොකේට යන්නේ අපිරු සිදු උනකටුවක්. මේක අනූහතරයෙන් පහලට ගිහිල නැත්තං ද ගසල අනුහතරින් පහලට ගණපුළුවන්. ඉළඟට රෝගයාට කියන්න මොකේ අරින්න කියලා දිවයාට තියන්න කට තද කරගන්න දත්තොලින් තද කරගන්න එපා ඊට පස්සේ විනාඩ නාඩි පරික්ෂා කරන්න විනාඩිය සොසනේ පරිීක්ෂා කරන්න අරිය දමනිය මතට ඇගිලි දෙකක් තියලා නාඩි බලන්න විනාඩිය ප ලෙඩාට කටාරන්න කියලා දැන් අපි පිහිනේ අතේ තියෙන තෙත පුළුම් කෑල්ලෙන් කාන්දයන්දලා බල්බේ දක්වා පො දැ බල්බය කොටස අපිට සිදුව එෙඩාගේ මොකේ තිබ්බ එක පස්සේ පුළුම් කෑල්ල දානවා අපිරි සිදු ද්‍රවවිධාන භාජනයට දාල ඇස්මට්ටමට අරගෙන පරීක්ෂා කරල බලන්න ඕන මේ රෝගයාගේ ශරීරෝෂ්ණන්තය පැරණයි දන්සක අනුවුවටයි දෙසුම හතරයි. තොට ශරීරයේ සාමාන්‍ය උෂරත්තය. නාඩි අසුවයි සොසනේ විස්සයි ඒ තමයි සාමාන්‍ය පුද්ගලයකුගේ ජෛව ලක්ෂණ ව ජයිවලක්ෂණ. හොඳට ගසලා ට්‍රේක ඇතුළිම තියාගන්නවා ටපස්සෙ සබන්සාහ ජලයෙන් මේක හොඳට හෝදල පිහලා අපහු කොපපු ඇතුළෙ දාලා තියවා දැහුගක් කෙලාවට පෞද්ගිලික රෝහල්වල රෝගයාළඟ තියනවා කටුවක්. දකට ඒ පිරිසුදු කරලා රෝගයාළඟටම දීලා එයාට විතරක් පවිච්චි කරන්න පුොක්. දැ මෙතනදී මේ විශේෂ දෙයක් වෙනවා දැන් අපි සාමාන්‍යයෙන් හැම ලෙඩිකුටම පිළිවෙත පැහැදිලිකිරීමක් කරනවානේ. නමුත් ස්ෝසනය ගනිද අපි ලෙඩාටඒක කියන්න. නොකයා කර අපම පිළිවෙත තමයි ෝගයා දැනුවත්ත කරන පිළිවෙත තමයි සෝසනය ගණනය කිරීම. මොකද සෝසනයේ රෝගයාට පාලනය කරන්න පුළුවන්. අපි කිව්වොත් හුස්මගන්න ගනිනවා කියල්ලා ලෙඩා කැමිති දිද හස්ම ගනි ඉටි වෙලාවා හුස්ම ොගින්දී අය ගනින තකොට අපි සාමාන්‍ය සෝසනය ගණනය කරගන්න බැරුව යරවා එකහින්ද අපි ලෙඩාට ඒබව කියන්න නෑ. නාඩි වලට අත තියාගර තමයි සෝසනය ගනි න්නෙත්. ඒ එකත් එක හේතුවක් ලඩ නොදරන්න සෝසන ගනිනු බව නොදරන්න නාඩි ගරන ග ගනින ක කියල්ලතමයි තුට ලෙඩ හිතන්නේ. ද නාඩි පාලනි කරන්න ලෙඩ බෑ සොසන පාලනි කරන්න පුළුවන් රි යිටීට පස්සේ රෝගයා සුව පහසූතියල වුන සටහනේ සටහන් කරන්නට ඕන දැමයාගේ ශරීර උෂ්නත්ය සැරන් හයි ඩන්ස්සක නු නමයයි නාඩි අසූවයි සොසනය විස්සයි ඇති සාමාන්‍යය තරුණ වැඩි හිටිකෙන්කුගේ ජයිව ලක්ෂණවල දත්තයන් තමයියේ ඉට පස්සේ එක අපි උන සටහනේ හරියට සටහන් කරන්නට ඕන උන සටහනේ සටහන් කරන්නට ඕන සටහන් කරලා වෛ දෙවරගේ දැන ගැනීම සඳහා උනචාර්ටිකේ දානෝන නැත්තං ටිකටපතේ දානුවන්න තිිකටපතේ දාලා තියන්න ඕන ඉට පස්ස මේක දර සಬಂಸ ಲಿ ෝದ ං ಿತ್ಸಲ ಿವගේ පිහෙදාලා මಿ කොපුේ තුළට දාලහල ೀಲතිಯන්නට ඕ.